අයිබෝන් සමිට කලින් සත්‍ය හරියටම කියන සියත රාත්‍රී පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රථමයෙන් සිරස්තල සිරිකොත භෝජන සංග්‍රහයක් තව 25 කට ගෑම දෙන්න තියෙනවා කාබි යන අය කී කතා නවවන පාර්ලිමේන්තුවේ ප්‍රධාන තනතුරු හිමිවන්නේ කාටද බලධාරීන් ඇස් වසා සිටිද්දී ජවාරම් කරුවන් සාම්බල් තියු කලපුව ජයටම බෙදා හදාගනි රත්නපුරේ කුඩු විකුණු වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරයේ නිලධාරියෙකු අත්අඩංගුවට මහා රෑ ග්‍රෑන්ඩ් පාස් ප්‍රදේශයේ සිදු කළ හදිසි සෝදිසි මෙහෙයුමකින් 60කට අධික පිරිසක් අත්අඩංගුවට අපරාධ රැසක තොරතුරු අනාවරණය කළ හීරෝ බෙඩ්කා ඇල්වින් බම්බ රෝසි ඇතුළු පොලිස් සුලකින් 25ක් වෙන්දේසි කරයි डेंगु याली हिसोसोबाई गेवनु मास अटटे रोगीन 24845 गतवु दिन 15 तुल रोगीन 231 प्रथमेन देशीय पुआत थर्ड डाय विशेषांगे वेताई मुलिन्म अवधानय थर्ड डाय විශාල කඩුලාන පරිසරයකට උරුමකම් කියන ජෛව විවිධාත්මක වටිනාකමකින් යුත් ත්‍රිකුණා මලය සාම්බල්තිව් කලපුවට අයත් ඉඩම් කොටස් පෞද්ගලික ආයතනයක් විසින් නීති විරෝධී අයුරින් අත්පත් කර ගනිමින් එහි ආරක්ෂිත වැටවල් යොදා සීමා ලකුණු කොට නීති විරෝධී ඉදිකිරීම් සිදු කර ඇති ආකාරය අප මීට මාසකට පමණ ඉහතදී අනාවරණය කළා අප සිදු කළ එම අනාවරණයෙන් අනතුරුව ත්‍රිකුණා මලය දිස්ත්‍රික් ලේකම්වරයා ඇතුළු නිලධාරීන් එම සාම්බල්තිව් කලපුවට පැමිණ කලපුව නිරීක්ෂණය කළ අතර එහිදී දිස්ත්‍රික් ලේකම්වරයා ප්‍රකාශ කළේ මෙම කලපුවට විශාල හානියක් සිදු ඇති අයුරු නිරීක්ෂණය වන බවයි මෙලෙස දිස්ත්‍රික් ලේකම්වරයා කලපුව ආරක්ෂා කිරීමට කටයුතු කර මෙම කලපුව අයත් පරිසර පද්ධතිය අධි සංවේදී පරිසර පද්ධතියක් ලෙස පත් කරන බවට මාධ්‍ය හමුවේ එදා ප්‍රකාශ කළත් මේ දක්වා එය සිදුව නොමැති අතර මේ අදවන විට එම කලපුවට අත්ව ඇති ඉරණමයි ඊයේ දින අප වාර්තා කරු සාම්බල්තිව් කලපුව වෙත එහි වර්තමාන තත්ත්වය නිරීක්ෂණය කිරීමට ගිය අවස්ථාවේදී දැකගත හැකි වූයේ කලපුවේ තිබූ ජලය අගල් යොදා වෙනත් දිශාවකට හරවා කලපුවට අයත් ඉඩම්ද මෙලෙස අත්පත් කරගෙන ඇති ආකාරයයි එදා ඉදිවෙමින් පැවති අනවසර ඉදිකිරීම්ද අදවන විට නිමාවටපත් වෙමින් පවතින ආකාරයද අපට නිරීක්ෂණය වුණා වග කිවයුතු නිලධාරීන් විසින් මෙසේ රජයට අයත් අධි සංවේදී ජෛව විවිධාත්මක වටිනාකමකින් යුතු පරිසර පද්ධතියක් විනාශ වීමට ඉඩ හැර බලා සිටීම කෙතරම් සාධාරණද අවනීතිය භාවිත කරමින් සිදු කර ඇති මෙම කලපු විනාශය පිළිබඳව වත්මන් රජයේ නව අමාත්‍යවරුන් රාජ්‍ය අමාත්‍යවරුන් ඇතුළු වග කිවයුතු සියලු නිලධාරීන් මේ පිළිබඳව අවධානය යොමු කරනු ඇතැයි අප විශ්වාස කරන්නෙමු එය සිදුවන තුරු සියත थर्ड डाई अवधियन थर्ड आई ये रात्रिये ग्रैंड पास पुलिस वसम केंद्र करगनिमिन पुलिसिय सह पुलिस विशेष कार्य बलकाय सिदुकल एकाबद्ध विशेष मेहेमकदी पुद्गलिन 50කට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා කොළඹ උතුර කොට්ටාසයට අයත් පොලිස් ස්ථානවල නිලධාරීන් සහ පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් ඇතුළු 514කගෙන් යුත් නිලධාරීන් කණ්ඩායමක් ග්‍රෑන්ඩ් පාස් පොලිස් වසම මූලික කරගෙන විශේෂ මෙහෙයුමක් සිදු කර තිබෙනවා. තොටලඟ මුවදොර උයන නිවස සංකීර්ණයේ සිදු කළ මෙම මෙහෙයුමෙන් අනතුරුව උද්ගලීන් 50කට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම සෝදිසි මෙහෙයුමේදී හෙරොයින් ග්‍රෑම් 37යි මිලිග්‍රෑම් 830ක් ගංජා ග්‍රෑම් 85ක් සහ මත්පෙති සමග සැක්කරුවන් 28 දෙනෙකුද අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ. මේ අතර මෙම සෝදිසි මෙහෙයුමේදී සැකපිට කාන්තාවන් ඇතුළු පුද්ගලයන් 33 දෙනෙකුද අත්අඩංගුවට ගෙන ඇති අතර එම කාන්තාවන් සතුව තිබී මුදලින් රුපියල් 449,500ක් සහ ජංගම දුරකථන 6ක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා. ईसी कैश क्रमे ओसे रत्नपुर नगरे हेरोइन जावरमक यदुनु कोलंब रिमांड बंधनागारे नियामक वरेक रत्नपुर पोलिसिय विसिन अत्तडंगुट गेन तिबेनवा सक्कर सतुव तिबी हेरोइन ग्राम 4 मिलीग्राम 550क सह जंगम दुरकथन देकक अत्तडंगुट गेन ऐति अतर ओहु हेट दिन रत्नपुर महेश्वरत्वरया वेत इदिरिपत किरीमट नियमितई වල්ලාපට්ටා සහ සුදුහඳුන් තොගයක් රේගු බහරයට ගෙන දෙවෙනවා නීති විරෝධී ලෙස අපනයනය කිරීමට තත් කළ මෙම වල්ලාපට්ටා සහ සුදුහඳුන් කිලෝ 240ක් මෙලෙස රේගු බහරයට ගෙන ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ එම වල්ලාපට්ටා සහ සුදුහඳුන් තොගයේ වටිනාකම රුපියල් කෝටියකට අධික වන අතර කොල්ලුපිටියේ ව්‍යාපාරිකයෙකු විසින් මෙලෙස නීති විරෝධී ලෙස මෙම වල්ලාපට්ටා සහ සුදුහඳුන් අපනයනය කිරීමට තත් කර තිබෙනවා. ඩුබායි රට වෙත යැවීමට සූදානම් කරන ලද අඩිය 40 බහලමක සංගවා තිබියදී තමයි මේ වල්ලාපට්ටා කිලෝ 120ක් ඒ වගේම සුදුහඳුන් දැව කොටස් කිලෝ 120ක් සොයාගෙන ලැබුවේ. ඒ තුල සංගවාගෙන තමයි මේ වල්ලාපට්ටා සුදුහඳුන් මේ ආකාරයට නීති විරෝධීව රැගෙන යාමට මේ ව්‍යාපාරිකයා උත්සාහ කරේ. කලුතර උතුර පොලිස් වසමේ දියගම ප්‍රදේශයේදී වල්ලාපට්ටා තොගයක් රැගෙන යමින් සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. රුවන්වැල්ල පොලිසියට ලද තොරතුරක් මත මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටින ශිෂ්‍යයෙකු හෙරොයින් ග්‍රෑම් 11 මිලිග්‍රෑම් 908ක් සමගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවටගත් සිසුවාගෙන් හෙරොයින් මිලදී ගැනීමට පැමිණි 7 දිනකුද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවටගත් සැක්කරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 28 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. බෝර 12 වර්ගයේ බලපත්‍ර නොමැති ගිනි අවි තුනක් රුවන්වැල්ල ප්‍රදේශයේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එක් ගිනි අවියක් විදේශීය නිෂ්පාදනයක් වන අතර අනෙක් ගිනි අවි දෙක මෙරට නිෂ්පාදනය කර ඇති බවයි විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ. මහනුවර පොලිස් නිලසුනක මූලස්ථානයේදී අද වෙන්දේසියක් පැවැතුණා. ඒ පොලිස් නිලසුනකින් 25 දෙනෙකු වෙන්දේසි කිරීම සඳහායි. මෙම වෙන්දේසියෙන් පොලිස් දෙපාර්තමේන්තුවට අද දින රුපියල් 3,15,800ක පමණ මුදලක් උපයා ගැනීමට හැකි වී තිබෙනවා. ශ්‍රී ලංකා පොලිසිය නිලසුනක අංශයේ විසින් මෙම වෙන්දේසි සඳහා ඉදිරිපත් කර තිබුණේ වයස අවුරුදු 10ක් පමණ වූ සුනකෙයින්. සුනකෙයින් 25 දෙනෙකු වෙන්දේසිය සඳහා ඉදිරිපත් කර තිබූ අතර එම වෙන්දේසි ඉදිරිපත් කර තිබූ ඇතම් සුනකෙයින් අපරාධ රැස්සක් මැඩලීම සඳහා සිව්පරිම දායකත්වයක් ලබා දී තිබුණා. එක නැගිට. එන්න ළඟට. ස්වාමියාගේ වක් विशाल सहायक පුපුරන ද්‍රව්‍ය සොයා ගැනීමට දක්ෂේකෝ ජෙසී සිසී රෙක්සී වැනි සුනකින්ද සිටි බව මහනුවර නිල සුනක කොට්ටාශ්‍රය ප්‍රකාශ කළා. මෙම වෙන්දේසියේදී පොලිස් නිල සුනකෙන් මිලදී ගැනීමට ජනතාව අතර මහත් උනන්දුවක් පැවති අතර රුපියල් 10,000 සිට රුපියල් ලක්ෂයේ ඉක්ම වූ මුදලක් දක්වා එම සුනකෙන් අලෙවි වී තිබෙනවා. රුපියල් 15,000. රුපියල් 15,000 ඩාලරයි. රුපියල් 20,000. රුපියල් 20,000 ඩාලරයි. අද දින සුනක වෙන්දේසි ඉදිරිපත් කළ සුනකෙන් 25 දෙනාම වෙන්දේසි කිරීමෙන් රුපියල් 3,15,800ක මුදලක් පොලිස් දෙපාර්තමේන්තුවට ලැබී තිබෙනවා. අද දින මෙම සුනක වෙන්දේසිය මහනුවර පොලිස් අධිකාරී යෝබී පලියවඩන මහතාගේ සහ මහනුවර පොලිස් නිල සුනක කොට්ටාශ්‍රය ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එච්.පී. කුලසේකර මහතා ඇතුළු නිලධාරීන් රැසකගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. උගත් බුද්ධිමත් සංඝ පරපුරක් බිහි කිරීම සඳහා ශ්‍රී ලංකා අමරපුර මහනිකාය දැක්වූ දායකත්වය සුවිශාල බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. එය අද කොළඹ පැවති උත්සවයකට එක් වෙමින්.
ශ්‍රී ලංකා අමරපුර මහණිකායේ නව මූලස්ථාන ගොඩනැගිල්ල අද සසුනට පූජා කෙරුණා. අමරපුර මහණිකායේ උත්තරීතර මහානායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය කොටුකොඩ ශ්‍රී ධම්මවාසය මහනාහිමියන් ඇතුළු මහා සංඝරත්නය මෙන්ම අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ හිටපු කථානායක කරු ජයසූරිය මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. උගත් බුද්ධිමත් සහ සංඝ පරපුරක් බිහි කිරීමට අමරපුර මහණිකාය දායක වුණු බව අපි දන්නවා. පස්කඩුවේ ශ්‍රී සුභීති ආමඳුරෝ පොල්වත්තේ බුද්ධදත්ත ආමඳුරෝ මණී පඤ්ඤාසී ආමඳුරෝ පින්වත්තේ දේවානන්ද ආමඳුරෝ බම්බලපිටියේ නාරද ආමඳුරෝ වජිරාරාම විහාරවාසී ප්‍රියදාසී ආමඳුරෝ ඊනටියන ධර්මාලෝක ආමඳුරෝ දෞල්දෙන රාණීසර ආමඳුරෝ වගේ කීර්තිමත් යතිවරයන් වහන්සේලා විශාල පිරිසක් අමරපුර මහණිකායෙන් බිහි වුණා. අධිපතිජ කොටකොට ධම්මාවාසනායක ආමඳුරෝ තමයි අමරපුර නිකායේ වර්තමාන උත්තරීතර මහානායක බණන් වහන්සේ. මේ මහානායක ආමඳුරෝ විශාල සාහසික සේවයක් සිදු වෙමින් පවතිනවා. උන්වහන්සේ තු විශේෂයෙන්ම උන්වහන්සේගේ ඉල්ලීම් පරිදි මෙම භූමිය ලබා දෙන්නට පුළුවන් වීම ගැන සන්තෝෂ වෙනවා. අපි මේ යුගයේ විශේෂයෙන්ම මම සන්තෝෂ වෙන්නේ අද වගේ උත්සවයක් අදට සම්බන්ධ වෙන්න ලැබෙන්නේ පාර්ලිමේන්තු යන හාමුදුරුවරු රණ්ඩු වෙන වෙලාවක මේ වගේ උත්සවයකට සම්බන්ධ වෙන්න ලැබීම මම සන්තෝෂ වෙනවා. එක්සත් ජාතික පක්ෂ නියෝජිතයින් අදත් සිරිකොත පක්ෂ මූලස්ථානයට රැස් වුණා. ඒ පක්ෂයේ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කිරීම සඳහායි. එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් මෙවර මහ මැතිවරණ ඉදිරිපත් වූ අපේක්ෂකින් වෙන්ම පළාත් සභා හා ප්‍රාදේශ සභා නියෝජිතයින් අද සිරිකොත පක්ෂ මූලස්ථානයට පැමිණියා. පක්ෂ නියෝජිතයින් සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අතර සාකච්ඡා අද පෙරවරු 10ට පමණ ආරම්භ වුණා. මෙලෙස අද දින සිරිකොත පක්ෂ මූලස්ථානයට පැමිණි එක්සත් ජාතික පක්ෂ නියෝජිතයින්ට දිවා භෝජන සංග්‍රහයක්ද සූදානම් කර තිබු අතර ඒ සඳහා අවශ්‍ය ආහාර පාන ආදියද පක්ෂ මූලස්ථානයට රැගෙන ණයරු දක්නට ලැබුණා. භෝජන සංග්‍රහයටද සහභාගී වී පක්ෂ මූලස්ථානයෙන් පිටතට පැමිණෙන පක්ෂ නියෝජිතයින් මෙලෙස මාධ්‍ය හමුවේ අදහස් පළ කළා. අපි අපි දැක්කා මාස 6ක් නායකතුමා තාමත් ඉන්නවා කියලා හැම කතාවක් නෑ. මේ මාධ්‍ය විවිධ ඒවා කියනවා. මා කවද්ද ඒක වෙන්නේ? මොකද ඔබතුමාලගේ ජාතික මාධ්‍යතුමන්ති දූරියත් නැහැනේ තාම. ඕගොල්ලන්ට ඕන දවසර කරන්නේ නෑ. අපි නියමිත ගැළපෙන දිනේට කරන්නේ. කරු ජයසිරි මහතාර කවුද අකමැති? කවුරුවත් කැමතිත් නෑ අකමැතිත් නෑ. නායකත්වය වෙනසක් නැද්ද? රනිල් මහත්තයාම අවුරුදු 4 ඉන්නේ තාම පහක් විතර. කවද වගේද ඒක වෙන්නේ? ඒකේ මාස 6කින්ද? මේ පාර ජාතික ලැයිස්තු එක්කන යවන්නේ නැද්ද? කවද යවන්නේ? කවුද? ජෝන් අමරතුංග මහතා. ඔබතුමා මේ නමත් යෝජනා කළා කියලා. මේ ජාතික ලැයිස්තුවේ කී දෙනෙක් පොරකනවද? ඔබතුමාට කියන්න නිකම් කිව්වොත් නිකන් ඉවර පස්සේ ගෝවා තියනවා ඇති 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 නායකත්වයේ ඉවත් වීමක් සිද්ධ වෙනවායි කියලා මහලේකම්තුමා ප්‍රකාශ කළා. එහෙම දෙයක් දැන් සිද්ධ වෙන්නේ නැති මට්ටමකට ගිහිල්ලා තියෙනවා කියලා තමයි දැනගන්න ඕනේ. නෑ නෑ එක එක වුණා එක එක කියනවා. නමුත් මෙතන මේ අවශ්‍ය වෙනස්කම් ටික වෙනවා. කරු ජයසූරි මහතාගේ තත්ත්වය කොහොමද? එතුමත් ඉදිරිපත් වෙලාද තියෙන්නේ? එතුමාගේ නමත් යෝජනා වෙලා තිබ්බා. කරු ජයසූරි මහත්තුමාත් පරිණත නායකයෙක්. එතුමාගේ තාම එතුමාත් මං හිතන්නේ මේ පක්ෂයට විශාල සේවයක් කරලා තියෙනවා. ඉතින් එතුමාලගේ සහයෝගය අරගෙන ඔක්කොම අරගෙන ඉතින් හොඳ නායකයෙක් මතුවෙලා එයි. කවද්ද ඔබතුමාලගේ ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරිය නම් කරන්නේ? දැන් කාල සීමාවත් අවසන් වෙලා තියෙනවා. මොකද්ද වෙන්නේ එතකොට? ඒ කියතන ඉන්නවනේ කීප දෙනෙක් බලාපොරොත්තු වෙන කට්ටියක් ඉන්නවා. ඉතින් ඒගොල්ලන්ගෙන් උත් අදහස් ටික අරගෙන හරි තීරණයක් ගන්නට වෙනවා. ඔබතුමා එන්න ඕන කියලා කියන බොහෝතරයක් ඔබතුමා තමයි තරුණ නායකයා කියලා. සූදානම් නැද්ද අරගෙන මේක වැඩ කරන්න කොට දාන්න? නෑ සූදානම් සූදානම් අනිවාර්යයෙන්ම මේක සිවිලු දෙනාගේම සහයෝගය ලබා ගත්තොත් අනිවාර්යයෙන්ම නායකත්වය අරගෙන මේ පක්ෂය හදන්නට මම සූදානම්. අකමැති ඉන්නවද කවුරු හරි මේ?
ප්‍රශ්නයක් නැහැ හොඳ නායකයෙක් ඉන්න ඕන අපිට හැබැයි තාමත් එක්සත් ජාතික පක්ෂ නායකයා ඉවත් වෙනවා කියලා කරේ නැවතත් අලුතෙන් නිතුවම තමයි නායකයා කියලා මට පේන්නේ ඉතින් මටම පේන්නේ නායකතුමා තාමත් ඉන්න බව ඒ කියන්නේ මේ කතාවෙන් ඒක තේරෙන්නේ ඒක තමයි තේරෙන්නේ අපි අලුත් අපේක්ෂක විදිහට අපිට ඇත්තටම කනගාටුයි අපි අලුත් බලාපොරොත්තුවක් තියාගෙන ආවේ හැබැයි නායකතුමා තාමත් යන්නේ නැහැ බොරුවට කියන්නේ කරු මහත්තයාට ආවොත් ප්‍රශ්නයක් නැහැ ප්‍රශ්නයක් එතුමට පුළුවන් ද හැකියාවක් තියනවද අනිවාර්යයෙන්ම එතුමට පුළුවන් ඒ දැන් රනිල් ආරක්ෂා කරගෙන ඉන්න හදන කවුද මේකේ ඒක තේරෙන්නේ නැහැ මොකද ඔක්කොම නායක වෙන්න හදනවනේ මේ ප්ලෑන් එකක් දිගලා තියෙන වෙලාවකට පළසභා වෙනකම්ත් එතුමා ඉන්න තමයි अति विशेष गैसेट निवेदन प्रकाशित मंत्री वरुण अट दिन समकी जनबलवेगी निद्रिपत जाति कलास्तु मंत्री वरुण वन रंजित मद्दुम बंडार तिस्स अत्तनायक इमितियास बाकीर माक एरान विक्रमरत्न हरीन प्रणांदु मयंत दिसा नायक सह डायना गमकियान महत्म महत्मीन गेनाम मेन्म जातिक जनबलवेगेन जाति कलास्तु मंत्री दुरेट इद्रिपत आचार्य हरिनी अमर सूर्य महत्मी गेनामद मेलस गैसट करते बेनवा श्रीलंका पोदुजन पेरमुन इलंगे तमिल अरसु पक्षे सह अहिल इलंगे तमिल कांग्रेस इद्रिपत मंत्री वरुण गैसट कर अवसान कैसे विता तेक्स जाति पक्षे सह अपे जनबल पक्ष तम जाति कलास्तु मंत्री दुरे संदा नमकरण मंत्री वरुण पिलिबंदव मेतेक नील प्रकाश सिदुकरण है जाति कलास्तु मंत्री दुरे नमकरे वीम संदा मेतिवरण कुमिसम लबादी तिबू काले इये दिनें अवसान फुना मेतर अलुतीन तेरी पत्तु मंत्री वरुण गे पौत्कलिक तुरतुरु सह दत्त ऑनलाइन हेवत मार्गगत क्रमेयो से लबादी मत मंत्री वरुण दड़ी उद्योगेकीन कटियतु करन बव पार्लिमेंतु महलेकम दम्मिक दसनायक महता अपकल वीम सीमक दी प्रकाश कला मेवन विट मंत्री वरुण 191ට වැඩි පිරිස තම පෞද්ගලික තොරතුරු ලබා දී ඇති බවයි එම කතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ පාර්ලිමේන්තුවේ සභානායක දුරේ ජලිත් වතාවක් විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාට ලබා දීම සම්බන්ධයෙන් යෝජනා වී ඇති බවට තොරතුරු වාර්තා වනවා ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක දුරේ මහමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට ලබා දීම සම්බන්ධයෙන්ද අවධානය යොමු වී ඇති අතර මීට පෙරද ඔවුන් එම තනතුරුවල කටයුතු කළා කෙසේ වෙතත් මෙම පත්වීම සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නැහැ මේ අතර විපක්ෂයේ ප්‍රධාන සංවිධායක දුරේ සඳහා සමගි ජනබල වේගයෙන් හතර දිනකගේ නම් යෝජනා වී තිබෙනවා පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන් වන කබීර් හෂීම් ලක්ෂ්මන් කිරියල්ල පාටලි චම්පික රණවක සහ ආචාර්ය හර්ෂද සිල්වා යන මහත්වරුන් ඒ සඳහා යෝජනා වී ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ මේ අතර නව කතානායකවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද යාපා අභිවර්ධන මහතා පත්වනු ඇති බවටද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කර තිබෙනවා डेंगू वायरस जलित व्रटतुल हिस एसवी में अवधान मतवतिवा बेहेतुन डेंगू मधुवन बोवन स्थान विनाशिकर उभे निवस सह एवट परसरे पिरिसंदु किरीमट कटियतुकर लेसाई सौख्य अंश दनु देने डेंगू मधुरवन के बोवन वायरस आसाधन अक्बनातर डेंगू अतिवीमट हेतुवन वायरस डेंगू वायरस लेसहंदुनवनवा खलाक दिवैने रोहल रसाक्म डेंगू रोगीन के पिरी इतिरी ग्यातर दिवैनट बलपाय अति खडीन कड वैसे अतिवीमे तत्वे हमुवे यालित वरक डेंगू उदुर हिसेसवीमे अवधानमक पवतिनवा गिवुनु मास अटक काले तुल डेंगू रोगीन 24845 दिनेकु वार्ता वी अति बवाई वसंगत रोग विद्या एककीय पवसान्नी जनवरी मास पमनक डेंगू रोगीन 11607 दिनेकु मुहुण රටවල් 129ක් පුරා මෙම ඩෙංගු අවදානම් තත්ත්වය පවතින අතර ඩෙංගු වෛරසයෙන් වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ ආසියානු කලාප වෙතයි. කෙසේ වෙතත් මේවන විට ලෝක ජනගහණයෙන් හරියඩක් පමණ ඩෙංගු වෛරසයට ගොදුරු වීමේ අවදානමක් පවතින බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනුතුරු හඟවනවා. මෙරට තුල COVID-19 වෛරස ආසාදිතින් අතරින් පුද්ගලින් 2660 2666 දිනක් මේ වන විට පූර්ණ සුවය ලබා තිබෙනවා. Thank you.
මෙරට කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ රෝගීන් සිය දිනක පිළිබඳව ඊයේ දින තහවුරු වුණා. ඉන් තිදෙනෙකු එක්සත් අරාබි එමිරාජයේ සිට මෙරටට පැමිණ ඇති අතර අනෙක් පුද්ගලයා ජපානයේ සිට පැමිණ නිරෝධායන වෙමින් සිටි අයෙක් බවයි වසංගත රෝග විද්‍යා ඒකකයේ සඳහන් කළේ. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතින් අතුරින් පුද්ගලින් 2666 දෙනෙකු පූර්ණ සුවය ලබා තිබෙනවා. තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 209ක්. අද උදෑසන වන විට කන්දකාඩු හා සේනපුර මත්ද්‍රව්‍ය නිවාරණ ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයට සම්බන්ධ සමස්ත ආසාදිතින්ගේ සංඛ්‍යාව 629ක් ලෙස සටහන් වූ බවයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළේ. පුනරුත්ථාපනය වන රඳවියන් 508ක්, කාර්ය මණ්ඩලය 67ක්, ආරාධිත කාර්ය මණ්ඩලය 5ක්, පවුල් හා සමීපතමින් 48ක් හා වැලිකඩ බන්ධනාගාරයේ කොවිඩ් වෛරසය ආසාදනය වූ රැඳවියා ඇසුරු කළ පුද්ගලයෙකු ඊට ඇතුළත්. මේ අතර රාජාංගනයේ යාය පහ ප්‍රදේශයේ පදිංචි 16 හැවිරිදි පාසල් සිසුවෙකුගේ සිදු කළ පළමු PCR පරීක්ෂණයෙන් ඔහු කොවිඩ් ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනුණා. කෙසේ වෙතත් ඔහුගේ රුධිර සාම්පල යළි පරීක්ෂා කිරීමේදී ඔහු වෛරස් ආසාදිතයෙකු නොවන බවටයි තහවුරු වූයේ. ඒ අනුව මෙවන විට රාජාංගනය ප්‍රදේශයේ පවතින තත්ත්වය සම්බන්ධයෙන් අනුරාධපුර ප්‍රාදේශීය වසංගත රෝග වෛද්‍ය තේජන සෝමතිලක මහතාගෙන් අප විමසීමක් සිදු කළා. ඇත්තටම මේ දරුවා රෝග ලක්ෂණ පෙන්නවා. දැන්ට සති 3කට කලින් අපි PCR පරීක්ෂණ කරද්දී රෝග ලක්ෂණ පෙන්නවා. ඒ අවස්ථාවේ ඔහු නිරෝධායනයට ලක් කරලා තමයි තිබුණේ. ලොක්ඩවුන් කරලා තිබ්බ අවස්ථාවේ පහුගිය 31 වෙනිදා වෙනකන් ඔහු නිරෝධායනයට ලක් වෙලා හිටපු දරුවෙක්. ඒ නිසා ඔහුගෙන් බොවෙන්ඩ අවස්ථාවක් නැහැ. රාජාංගනයේ ජනතාවට පැහැදිලිව කියන්න පුළුවන් අපි දැනට ඒ PCR පරීක්ෂණ කරා 101 දෙනෙක්. ඒකට එතනින් අපිට කිසිම දැනට ආසාදනය පැතිරීමේ හැකියාව තියෙන කිසිම කෙනෙක් හමු වෙලා නැහැ. එම නිසා කිසිසේත්ම බය වෙන්න ඕනේ නැහැ. සාමාන්‍ය විදියට එදිනදා කටයුතු කරන්න පුළුවන් අර සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රම පාවිච්චි කරමින්. ඒ වගේම අපි ලබන සතියේ තවත් 100 දෙනෙක් ওই විදියටම අහඹු ලෙස නියදි පරීක්ෂා කරනවා. එහිදී අපිට සැකසිත කවුරු හරි හිටියොත් පරීක්ෂා කරලා රෝගේ තියෙනවද නැද්ද දැනගන්නත් පුළුවන්. මේ අතර කළුතර නගරයේ ත්‍රීරෝදතර ත්‍රියදුරන් සතිපුල වෙළඳුන් පදික වෙළඳාමේ නිරත වෙළඳුන් ඇතුළු 150 දෙනෙකුගේ PCR පරීක්ෂණ කටයුතු අද සිදු කෙරුණා. අද දින කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යාලන බල ප්‍රදේශයේ කළුතර සෞඛ්‍ය අධ්‍යාපනයේ කොට්ටාසය තුල අහඹු සාම්පල් ගැනීම අපි සිදු කරේ. මෙහිදී ජාතික සෞඛ්‍ය විද්‍යාලනයේ අධ්‍යක්ෂකතුමා, නියෝජ්‍ය අධ්‍යක්ෂකතුමා සහ කළුතර සෞඛ්‍ය අධ්‍යාපනයේ තුමාගේ අධීක්ෂණය යටතේ කළුතර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් කළුතර නගරයේ ත්‍රිවිධ රථ රියදුරන්, ඒ වගේම සතිපොළ වෙළඳුන් සහ පදික වේදිකාවේ වෙළඳුන් අපි ඉලක්ක කරගෙන අද දින PCR පරීක්ෂණ 150කට අසන්න ප්‍රමාණයක් අද දින සිදු කරා. දිගටම මෙවැනි අහඹු සාම්පල් අපි ගැනීමට බලාපොරොත්තු වෙනවා. මොකද අපි දෙවෙනි රැල්ලක් අපිට පසුගි දිනවල ආපු නිසා නැවත වරක් රෝගීන් අපේ ප්‍රදේශයේ මතුවෙනවාද කියලා බැලීමට කොළඹ වසංගත රෝග ඒකකයේ උපදෙස් මත මේ සාම්පල්ස් කිරීම අපි සිදු කරනවා. පවතින වසංගත තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව ලෙබනනයේ බීරූට්හි රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් පිරිසක් අද උදෑසන දිවයිනට පැමිණියා. ඉන් අනතුරුව ඔවුන් PCR පරීක්ෂණ සඳහා යොමු කළ බවයි අප ගුවන්තොටුපළ වාර්තාකරු සඳහන් කළේ. රාත්‍රී පොත් විකාශය අවසන්. තවත් උණුසුම් පොත් දැනගැනීමට පිවිසෙන්න ලංකාවේ අංක 1 සිංහල වෙබ් අඩවිය www.sietanews.lk අපගේ වෙබ් අඩවියට යලි තොමෙමු හෙට උදැසන 6ට. සුබ රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.